හොඳයි පුතා එනම් අපි පන්තිය ආරම්භ කරමු අද අසාලිවීම නැහැ අසාලිවීම පොත් ගන්න එපා හොඳද අපි අද සිංහල පාඩමට යනවා මුලින්ම සිංහල පාඩම කරනවා අසාලිවීම අද කරන්නේ නැහැ හොඳයි එහෙනම් සිංහල පොත අරගෙන අද දිනය ලියන්න මම ඔයාලට මේ දාලත් ඇති යම් දෙයක් මතකද අර පුස්තකාල නේද ඔව් සර් ඔව් මේමයි කරන්න ඕන ඔන්න අහගන්නකෝ මේ පොත් කියවීම සඳහා පාසල් පුස්තකාලයට යන්න ඕන දැන් පාසලට යන්න නැති නිසා ඔයාලේ ගෙදර තිබෙන ඔය නව කතා කෙටි කතා ළමා කතා කවි පොත් සින්දු පොත් නේද? ඒව එකතු කරලා කුඩා පොත් රාක්කයක් හදලා ඇතිනේ. හදලා නැත්තම් හදාගන්න. හරි. අහගෙන ඉන්නකෝ මයික් මියුට් කරගෙන. එතකොට මේ දැන් ඒ වගේ පොත් රාක්කයක් නැත්තම් මේ පොත් කබඩ් එකක් හදාගත්තට පස්සේ ඔයාට පුළුවන් පුතේ ඒකේ නේද විවිධ පොත් තියන්න පුළුවන් අර මේ අතර තියන්නේ නේද හොඳයි එහෙම පුස්තකාලයක් සකස් කරගත්තට පස්සේ මේ ඔන්න එතන ඉඳලා ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒකෙන් පොත් අරගෙන නේද කැමති පොත් අරගෙන දවසකට එක පොතක් කියවන්න ඒ විදිහට ළමා කතන්දර කවි ගීත නාට්‍ය නේද ඔය ඓතිහාසික තොරතුරු රජවරු ගැන මේ ස්වභාවික ස්ථාන ගැන නේද පුරාවිද්‍යා ස්ථාන ගැන ඔය පොත් තියෙනවනේ එවැනි පොතක් තෝරගන්න ඔයාලා මොකක් හරි එක පොතක් තෝරගන්න තෝරගෙන එම පොතට නමක් තියෙනවනේ නේද ඒ පොතට නමක් තියෙනවනේ අන්නේ නම පොතේ නම කියන තැන ලියන්න ඕන අර දීපු පැවරුම් පතක් දුන්නනේ වල්පොත් නේද ඒක ලියන්න ඕන පොතේ නම ඊට පස්සේ කතුවරයෙක් ඉන්නවනේ පොතේ කතුවරයා කියන පුතේ පොත ලියපු කෙනාගේ නම දැන් ඔයාලා පොතක් ලිව්වොත් ඔයාලගේ නම තමයි කතුවරයාට දාන්නේ එතකොට ඔයාලා කතුවරේ කතුවරයාගේ නම යට තියෙනවනේ නේද ඔව් කතුවරයාගේ නම ඔයාලා ලියනවා නේ ඊට පස්සේ ප්‍රකාශිත වර්ෂය ප්‍රකාශිත වර්ෂය හොඳයි මම පොතක් කරා ඔයාලට පෙන්නන්නම් මේ ටික දැන් මං ගාව පොඩි පොතක් තියෙනවා හරි මෙන්න මේ වගේ පොඩි පොතක් මේ බලන්න මේකේ ක්‍රියාපද මේ පොතේ නම තමයි මේ උක්ත ආඛ්‍යාත සහ ක්‍රියාපද කියන පොතේ නම. මේනේ කතුවරයා මහේෂි රංගිකා පීරිස්. මේන කතුවරයා. කතුවරයාගේ නම. ඊට පස්සේ මේක පෙරළුවාට පස්සේ පුතේ මෙහෙම පෙරළුවාම තියෙනවා මේ ඊළඟට අපිට තියෙන්නේ මොකද්ද? ප්‍රකාශිත වර්ෂය මේ පොත ප්‍රකාශයට පත් කර තිබෙන වර්ෂය දැන් මේක නම් පොඩි පොතක් නිසා නෑ දැන් මෙන්න මේ වගේ අපි ටිකක් ලොකු පොතක් ගත්තොත් නේද හරි මේක බලමු මේ තියෙන්නේ මේ බලන්නකෝ මේක ප්‍රකාශිත වර්ෂය ඔන්නේ මේකෙත් බලමු අපි එහා පැත්තේ තියනවද කියලා නෑ පුතේ ඒකෙත් නෑ අපි බලමු වෙන පොතක් ඔන්න දැන් ඒ සමහර පොත්වල නෑ හරි ඔන්න මන් ගියා ලොකු පොතක් ගෙනාවා
මෙන්න මේක නම් තියෙන මේ තියෙන්නේ. ඒ අර දෙවැනි පිටුවේ තමයි නිතරම තියෙන්නේ. මේ තියෙන්නේ 2010 පේනවද වර? ඒක චූටියට සඳහන් කරලා තියෙන්නේ. මුද්‍රණය කියලා තියෙන්නේ නේ. ප්‍රථම මුද්‍රණය. ඔව් 2010. දැක්කද මෙතන තියෙනවා චූටියට. අන්න ඒ වගේ. ඉතින් ඔයාලගේ පොත්වලත් එහෙම ඇති. ඔය ගොඩක් පොත්වල තියෙන චූටි පොත්වල තමයි නැත්තේ. අර දැන් මම පෙන්නුව වගේ. හොඳයි. එතකොට ඒ විදියට ඔන්න ප්‍රකාශිත වර්ෂය ලියන්න පුළුවන්. පොත ලියා ඇත්තේ කුමක් පිළිබඳවද? මොකක් ගැනද පොත ලියලා තියෙන්නේ? ඒතෙන් තත් ඔයාලා ලියන්න ඕනේ මේ පොතේ දැන් මේ මම අර මුලින් පෙන්නපු එක නම් ක්‍රියාපද ගැන නේද? ඊට පස්සේ දෙවැනියට පෙන්නුව එක නම් ශිෂ්‍යත්ව ගණිත ගැටලු තමයි මේ පොතේ තියෙන්නේ. තුන්වැනියට පෙන්නුව එක නම් අධ්‍යාපනය ගැන තමයි මේ පොතේ තියෙන්නේ. ඒ විදිහට දැන් නවකතා පොතක් නම් නේද? ඒකේ මොකක් ගැනද ලියලා තියෙන්නේ? ඒ විදිහට ඔයාලට ලියන්න පුළුවන්. හොඳයි. ඊළඟට අපි යමු අලුත් පාඩම. මාව ඇහෙනවද? ඕසර්. මාතෘකාව ලියාගනි. නේද? සිංහල පොතේ. කවි නිර්මාණය කරමු. තලියා ගන්නද? ඔබ තලියා ගන්න. කවි නිර්මාණය කරන්න. මොන හොඳ වැඩක් නේද? කවි නිර්මාණය කරනවා. මොන පොතේද සර්? සිංහල පොත. right. කවි නිර්මාණය කිරීම. හොඳයි පුතේ, මේකත් ඔන්න ලස්සන වැඩක්. මේ කවි නිර්මාණය කරන එක ඉතින් කවියක් නිර්මාණය කරනවා කියන්නේ තමන්ම කවියක් හදනවා. තේරුණාද? එතකොට ඒකට අපි යොදාගන්නේ මොකක් හරි දෙයක් ගැන. එහෙම නැත්නම් තමන්ගේ අත්දැකීමක් ගැන. නේද? ඉතින් තමන්ගේ අත්දැකීමක් නැත්නම් තමන් දැකපු දෙයක්, තමන්ට අහන්න ලැබුණු දෙයක්, නේද? තමන්ට දැන් මේ පේන දෙයක් ගැන කවියක් නිර්මාණය කරන්න. කොහොමද අපි නිර්මාණය කරන්නේ? දැන් ඔන්න උදාහරණයක් විදියට රාත්‍රී අහස ගැන. දැන් මේ වෙලාවේ රාත්‍රී අහස ගැන කවියක් නිර්මාණය කරන්න කියලා මම ඔයාලට කියනවා. රෑ අහස ගැන. එතකොට ඔයාලා බලන්න ඕන නේද? රෑ අහසේ සඳ තියෙනවනේ. ඉතින් සඳ ගැන ඒ කවිය ඇතුළට නේද පදයක් ගන්න පුළුවන් සඳ ගැන. නේ? ඊට පස්සේ තරු ගැන මේ කවියක් ලියන්න පුළුවන්. රෑහසනේ නේද? රෑහසෙ තිබෙන දේවල්. ඊට පස්සේ සඳයි තරුයි එකතු වුණාට පස්සේ තිබෙන ලස්සන ගැන නේද? ඔන්න තව මේ කවියකට ඇතුළත් කරන්න පුළුවන් ඒ අලංකාරය. මේ සඳයි තරුයි එකතු වුණාට පස්සේ. ඉතින් ඒ වගේ ඊට පස්සේ සඳ එළිය ගැන ලියන්න පුළුවන් නේද? රෑහස ගැන. ඔව්. ඉතින් ඒ වගේ අපිට මේ කවියක් නිර්මාණය කරන්න පුළුවන් වෙන්න ඕන. එතකොට පුතේ මේ කවියක් නිර්මාණය කිරීමේදී නේද ඒක තාලයට ගායනා කරන්නත් පුළුවන් වෙන්න ඕන. ඒකට තාලයක් නේද? ලක්ෂණ තාලයකුත් තියෙන්න ඕන. හරි. දැන් අපි එහෙනම් කවියක් නිර්මාණය කරමු. අපි නිර්මාණය කරන කවිය අමේ
පොතේ ලියන්නද? ඔව් පුතේ පොතේ ලියමු. රෑ හස ගැන. එක කවියක්. දැන් ඔන තනි තනිවම ඉන්න නිසා ගැටලුවක් නැහැ. හොඳට කල්පනා කරලා ලියන්න පුළුවන්. සඳ ගැන පදයක් ලියන්න තරු ගැන පදයක් ලියන්න සඳයි තරුයි එකතු වුණාම ඒ ලැබෙන චමත්කාරය ලස්සන නැත් අලංකාරය ගැන ලියන්න පුළුවන් නේද රෑ අහසනේ රෑ නෙවෙයි රෑ අහස ඉවරයි සර්. ආ කියන්න බලන්න. දැන් තාලයට ගායනා කරා. තරු පිරිලා ආකාශේ මල් පිපිලා සෙදිලිසේ මහ පුදු මයිලින්ද පතුලේ පොකුරු පොකුරු තරු බබලයි කොළව යටත් තව අහසක් තියෙනවාද මට පුදුමයි මොකද අනේ තරු පැංචෝ සීතලේද වෙවුලන්නේ හැබැයි ඒ කවිය නම් අපි අහලා තියෙනවා නිර්මාණය කරනවා කියන්නේ පුතේ තමම්ම ඔව් අලුත්ම කවියක් බබලු නේද අපේ ඉස්කෝලේ පොතේ තිබුණු එක කියලා කියන්නේ තමයි පුතා ඔව් කියන්න Terima kasih.
Puri hari. Ah, kian puta. Hatte pura andure vete hande mama nangi siti akase taruhi nahi pate hatte hari nahadai andai taman ema kaviyak hadannona tamanta ara matakete ena kavi nemei රෑහස ගැන ඕන තරම් කවි කියලා තියෙනවනේ නේද? ඒව නෙවෙයි අපිට සමංගෙම කවියක්. මගේම කවියක්. ආ කියන්න. තව කවුද ලියන්නේ හොඳයි මම මේ ඔයාලට පැවරුම් පතක් දෙන්නම් මෙන්න මේ පැවරුම් පත මේ කවි ඔයාලා සම්පූර්ණ කරන්න ඕන මේවයි හිස්තැන් නේද සම්පූර්ණ කරන්න ඕන මේවයි හිස්තැන් හරි බලමු මේ තියෙන්නේ පුළුවන්ද ලියන්න කරදන්ද ඔව් දැන් කරමු පළවෙනි එක දැන් කරන්නකෝ පළවෙනි එක ඉස්සන පුරවන්න කවි සම්පූර්ණ කරන්න කියලා මාතෘකාව ලියලා ඔන්නේ රෑහස ගැන කවි ටිකක් තමයි ඔතන තියෙන්නේ. ඉර බැසයයි මොකක් හරි පදයක් දාන්න ඕන යට වරහන් ඇතුලේ තියෙන පද වලින් බලන්න ගැලපෙන්නේ මොකද්ද කියලා. තරු බැබලේ රෑ අහකේ දාලා දෙන්නකෝ. කාවි ටික පුරවන්න සර් පුරවන්න සර් පළවෙනි එක විතරයිද ඔමා වෙලාවක් දෙන්නම් බලමු කීයක් පුරවන්න වෙලා තියෙද කියලා පළවෙනි එක ඉවර නම් දෙවෙනි එකත් කරන්න සඳ හින හේයි නිස්තන තරු දිදුලයි මට පුදුමයි සර් මම කවියක් හදුවා මමත් කවියක් හැදුවා. ආ කියන්නකෝ. රෑහසේ සඳ බබලයි සඳ වට කර තරු බබල රෑහසේ අඳුරු කර තරු බබලයි දිලිසි දිලිසි හොඳයි හොඳයි හදුවස කියවන්නද හදුවා කියන්නද හඳයි තරු එකතු වෙලා දිලිසෙනවා රන් වාගේ හඳයි තරු එකතු වී ලෝකය බබලයි හොඳයි හොඳයි සර තුලනතරත් ආපියක් සරි මෙච්චියනද
සේ හඳ ඇතේ රැම හසේ සරු ඇතේ හඳ වට කර සරු දිලිසේ හොඳයි ආයි මෙත් කියන්න සේමවන් කවියක් කියුවා හඳ පායනවා රන්වන් තඳුරේ අහසේ පිපී බලනවා සේමවන් කවියක් කියුවා හොඳයි හොඳයි එක එක තාලෙට හදලා තියෙනවා නෑරන තිලියන කරට ඇදුවා ආ කියනවා යක් කියන කිරි බබලෙන හඳ පානයි අහස දිලෙන තරු වියනයි සුවඳ හමන සෝමි පවනයි මෙහෙම දෙයින මන පිනවයි ආ වෙරි ගුඩ් සෑම අත්කවියක් හදුවා කියන්නද හදුවා කියන්නද ඔව් අහ දැන් පළවෙනිට කතා කරන දුලි සා කියන්න එනවා ඇද ඇද මාමා රෑ අහසේ තරු බබලයි මේ ඔක්කොම එකතු වුණ මුළු අහසම හරිම හැඩයි හොඳයි පුතේ ලස්සනයි සෑම අත්කවියක් හැදුවා කියන්නද කියන්නද මල් වට්ටියක් වාගේ තරුපාය රන් තැටියක් වාගේ සඳපාය අපි ආසයි රෑ අහසට සඳේ ඉන්න හාහා විට හුඟක්ම ආසයි ආ ඔය තියෙන්නේ රයිට් එහෙනම් මේ පැවරුම් පාර ඔව් දැන් ඇති හොඳයි පැවරුම් ඔව් පැවරුම් පස්සේ මම කියන්නද? ආව අහගෙන ඉන්න දැන්. පැවරුම් පස්සේ මම ගෲප් එකට දාන්න. ඉතුරු ටික ඔයාලා ඒක සම්පූර්ණ කරන්න. හොඳද? ඒ ටික සම්පූර්ණ කරන්න. ඒකට ටුට්ටක් ඉඩ දෙන්න පුතේ පිටුව. කවි හතරක් ලියන්න තියෙනවන්නේ. දැනට තමන් එකක් හෝ දෙකක් ලියලා ඇති. ඒ දෙක අතෑරලා මේ ඉතුරු ටික අපි ඊළඟ පාඩමට යමු. හොඳයි. එහෙනම් අපි ලියමු මාතෘකාව ඊළඟ පාඩමේ. ළමා කතන්දර. කොච්චරද සයිඩ් තියන්නේ? ඔයාල කවි ටික ලියන්න විතරයි කවි හතරක් තිබුණානේ දැන් ඔයාල සමහරට දෙකක් ලියන්න ඇති එකක් ලියන්න ඇතිනේ එතකොට දෙකක් ලියන නම් තව දෙකක් ලියන්න ඉඩ තියෙනවා පැවරුම් පත කරන්න පැවරුම් පත ඉවර කරන්න ඉඩ තියෙනවා ඊට පස්සේ තමයි මේ මාතෘකාව ලියන්න ළමා කතන්දර හොඳයි දැන් ඔන්න කතන්දරයක් අහගන්නකෝ ඔන්න එක දවසක් පුතේ මේ වැසි දිනයක් දැන් සර් කතන්දරේ කියන ඔයාලා අහගන්න හොඳේ වැසි සහිත දිනයක් දැන් අදත් වහිනවා සමහර ඔයාලටත් වහිනවෙත් අන්න ඒ වගේ වැසි දිනයක් ඉතින් මේ කැකිල්ලේ රජතුමා දවසේ වැඩ කටයුතු ඉවර කරලා නිින්දට ගියා හිටිහැටියේම මොකද වුනේ ශබ්දයක් ඇහුණා රජතුමා ඉදින් ඒ ශබ්දෙට ඇහැරුණා නේද අවදි වුණා බලනකොට මොකද වෙලා තියෙන්නේ මේ නරි සිය ගණනක් එකතු වී මහහඬින් කූ කිව්වා ඒ ශබ්දයට තමයි කැකිල්ලේ රජතුමා අවදි වුණේ තේරුණාද හරි ඔන්න ඕල් නැවත අහගන්න මොකද මේ ශබ්දයට හේතුව නරි සිය ගණනක් එකතු වී හූ කීම මේක මේ දැනග නොදත් කැකිලි රජතුමා පරෝහිතයව නැඹුවා පරෝහිත දන්නවනේ පරෝහිත කියන්නේ රජතුමාගේ නේද රජතුමාට උපදෙස් දෙන තැනැත්තා පරෝහිත ඉතින් දැන් මොන රජතුමා අහනවා පරෝහිත මේ 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 මහරය මොකද්ද මේ શબ્දයක් ඇහුනේ හූ කියන්නේ කවුද නේද මේක මගේ නිින්දට බාධාවක්
නේද රජතුමා එන්නේ මේ හුවේ කවුද මේ හුව කියන්නේ රජතුමෙක් කියන්නේ රජතුමාට බාධා කරනවා නම් එයාට තරහ යනවා නේද ඉතින් මේ රජතුමා පැවසූ දෙයට පරෝහිතට පොඩ්ඩක් මේ hina ඒ මොකද දැන් මේ රජතුමාගේ හැටි දන්න නිසා තමයි මේ නේද යටිසිතින් hina වුණා දැන් පොරෝ මේ පරෝහිත කියන මෙහෙම දේවයන් වහන්සේ ඒ හුව කියන්නේ නරිරැලක් උන් කෑගසන්නේ වැස්සට තෙමි තෙමි සීතලෙන් වෙවුලන නිසා ආ වැස්සට තෙමෙනවා හීතලට වෙවුලන නිසා කෑගහන උන්ට නිවාස නැ පෙරවීමට රෙදි නැ මේ අපට වගේ නරිරැල මෙසේ කෑගසා ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ නිවාසක් රෙදි පිළිත්‍ය ඔන්න දැන් පොරොහිත මේ යටි සිටින් hina වෙමි ඔන්න හොඳ උගුලක් අටවන්න හදන්න මේ රජතුමාට නේද රජතුමා නරිරැල පිළිබඳව මේ හොයලා බලන්න මේ සොයා නොබැලීම ගැන රජතුමාට පොඩි දුකක් ඇති වුණා පුතේ. ඉතින් රජතුමා වහාම භාණ්ඩාගාරික කැඳවලා මේ භාණ්ඩාගාරය බාරවින්න ඇමතිවරයා කැඳවලා මසුරන් දහසක්. ඒ කියන්නේ මසුරන් කියන්නේ මෙතන සල්ලි දැන් අපිට රුපියල් වගේ නෙවෙයි කාලේ තිබුණේ මසුරන් කියලා නේද? දැන් අද තියෙන රුපියල්නේ. මසුරන් දහසක් පොරොහිතට ලබා දෙන ලෙස නියම කළා. මසුරන් දහසක් කියන්නේ ලොකු මුදලක්. ඉතින් දැන් ඔන්න මසුරන් දහහත් අරගෙන නරිරැලට අවශ්‍ය නිවාස සහ රෙදි පෙරවීම සඳහා රෙදි වහා සපයන්නේ රජතුමා මේ කාටද අණකලේ පොරොහිතට අණකලා බලමු ඊට පස්සේ මොකද වෙන්නේ කියලා ආ මේ සල්ලිත් අරගෙන පොරොහිත මොකද කරේ බොහොම සතුටින් තමන්ගේ නිවසට ගියා නේද දැන් මේ රජතුමා රවට්ටලා මේ සල්ලි ගන්න එක තමයි මේ පොරොහිතගේ වැඩේ නේද? ඉතින් මේ කැකිලි රජතුමානේ හරි බලමු දැන් ඊට පස්සේ ඔන්න නරිරැලට පිහිට වෙන්න පුළුවන් උන එක ගැන රජතුමා දැන් ඔන්න සතුටින් සිටී. බලමු මේ රජතුමා හොඳයි නේද? කෙනෙකුට පිහිට වෙලා සතුටටපත් වෙනවා. ඉතින් මේ පොරොහිත නරිරැලට නිවාස තනා දීලා රෙදිපිලිද සපයා දෙන්නට ඇතැයි රජතුමා කල්පනා කරා. කාලයක් ගත වුණා පුතේ ටික දවසක් වුණාම ගත වුණා. ආයිමත් දවසක් වැස්සා. නේද? ආයිමත් මෙන්න නරිරැල කෑ ගහන්න පටන් ගත්තා. නරිරැල මූ කියන්නට වූහ. ඒ හඬට රජතුමා අවදි වුණා. පොරොහිතයා වහාම මාලිගාවට කැඳෙව්වා. කැඳවල අහනවා සීතලෙන් පීඩා විඳින නරේලට තවමත් නිවාස තනා රෙදිපිලි පෙරවීම සඳහා රෙදිපිලි සපයා නොදුන්නේද? රජතුමා පරෝහිතෙන් අහන්නේ දැන් නේද ටිකක් තරහා ගිහින් අහන්නේ රජතුමනි ඒ සියලු දේ ඔබතුමා කිව්ව ආකාරයෙන්ම සපයා දුන්නේ. පරෝහිත ගෞරවපූර්වකව පැවසුවේ එහෙමනම් අර නරේල නැවතත් හු කියන්නේ මොකද කියලා රජතුමා අහන නේද පරෝහිත. ඔන්න ඊට පස්සේ පරෝහිත මෙහෙම උත්තර දුන්නා රජතුමනි ඔබතුමා විසින් නිවාස තනා දීමත් රෙදිපිලි සපයා දීමත් පිළිබඳව නරිරැල අධික ප්‍රීතියට පත් වෙලා තියෙනවා ඒ නිසා ඔය කෑගසන්නේ ඔබතුමාට ස්තුති කිරීමටයි පොරොහිත කියපු දේ නේද මේ කෑපු රජතුමාට තවත් සතුටට පත් වුණා දැන් ඔන්න ඔයාලට තේරුණාද පොරොහිත කොහොමද මේ කැකිලි රජතුමාව රවට්ටලා නේද? රවට්ටුවා විතරක් නෙමෙයි රජතුමාගේ සල්ලිත් ගත්තානේ. තමන් ඊට පස්සේ ඒ වගේම බොරුත් කිව්වා මේ රජතුමාව රවට්ටා. නේද? හරි ඉතින් දැන් මේකෙන් මේ වගේ කතන්දරකින් අපට ගන්න පුළුවන් දේ තමයි පුතේ මේ දැන් මෙතන තියෙන අර නිකං නේද සිනා hina වෙන දෙයක් තියෙනවා නේද කැකිලි රජතුමා මොන වගේ මෝඩයෙක්ද කියලා අපිට තේරෙනවා ඒ වගේම පොරොහිත කොච්චර ලොකු කපටියෙක්ද කියලා තේරෙනවා නේද ඉතින් ඒකක තමයි මේ කතන්දරේ අපිට දැනගන්න පුළුවන් නරී ඉතින් කොහොමත් හු කියනවනේ නේද ඒක නතර කරන්න බෑ ඉතින් ඒක රජතුමාට තේරුණෙත් නැහැ ඉතින් ඔන්න ඔබ තමයි කතන්දරේ අපි කතන්දරයකට දැන් ඔයාලා සවන් දුන්නා. හරි. දැන් ඔන්න මම ප්‍රශ්න අහනවා. දැන් මතකයිනේ. නේද? ඔයාලගේ පොතේත් තියෙනවා මේ කතන්දරේ. හරි. රජතුමාගේ නින්දට බාධා වූ ශබ්දය කුමක්ද? ඔන්න මම ප්‍රශ්නයක් අහුවා. උත්තර දෙන්න බලන්න.
පොරොහිතට භාණ්ඩාගාරයෙන් ලබා දුන්නේ මොනවාද? කහවණු දහසක්. මසුරන් දහසක්. හොඳයි. හරි. එහෙනම් ඒ වගේ මේ ඒවා ඔයාට පුළුවන් මෙන්න ඊළඟ ප්‍රශ්නය and පොරොහිතට අනුව නරිලල ඌ කියන්නේ ඇයි පොරොහිත කියන විදිහට නැත්නම් ඌ කියන්නේ මාටි ස්තුති කිරීමට ඔන්න පරිම මාටි රජමාටි කිරීමට ස්තුති කිරීමට පළවෙනි වතාවේ හූ කිව්වේ ඇයි පළවෙනි වැස්ස වෙලාවේ වැස්සට විදියට නරිරැල දෙවන වැස්ස දවසේ හූ කිව්වේ ඇයි වෙන වැඩක් කරමු මේ පාඩමේ මේ වගේ එකක් රයිට් මම කියනවා වාක්‍යයක් ඔයාලා ඊළඟ වාක්‍ය කියන්න හැබැයි ගැලපෙන්න ඕන හොඳේ කැකිල්ලේ රයිට් ආගින විතරයි තැකිල්ලේ රජතුමා දවසේ වැඩ කටයුතු නිම කර නිින්දට ගියේ මොකක් දෙවෙනි වාක්‍ය දෙවෙනියට උනේ මොකද්ද තැකිල්ලේ රජතුමා දවසේ වැඩ කටයුතු නිම කර නිින්දට ගියේ රජතුමා පොරෝහිතගෙන් නරිරැල වූ කියන්නේ ඇයිදයි ඇසුවේ රජතුමා නරින්ට අවශ්‍ය රෙදිපිලි සහ නිවාස තනා දීමට මසුරන් දහසක් පොරොහිතට දුන්නේය. ඊට පස්සේ මොකද වෙන්නේ? නරිරැල වූ කියන්නට පටන් ගත්තේය. රජතුමා නැවත පුරෝහිතව කැඳවුවේය. මේ නරිරැල රෙදිපිලි අපයා දීමත් නිවාස සාදා දීමත් පිළිබඳ සතුටට පත් වී හූ කියන බව පොරොහිත පැවසුවේය.
රජතුමා තවත් සතුටක් පැතිය. රජතුමා තවත් සතුටක් පැතිය. රජතුමා තවත් සතුටක් පැතිය. යේ සුරජතුමා ප්‍රීතියට පත්විය. ආව ප්‍රීතියට පත්විය. හොඳයි. එහෙනම් ඔයාලා මේ ඒ පාඩම නේද? හොඳට ඔයාලට පුළුවන්. ඔව් මම මේක මේ ඔයාලට එවන්නම් මේ පාඩමේ වැඩිපුර. හොඳද? ඊට පස්සේ අනුපිළිවෙලට සකස් කරලා ලියන්න තියෙනවා. ඔව් පුතේ මේකේ වැඩ ටිකක් මම ඔයාලට WhatsApp එකට දාන්නම් හොඳේ. අනුපිළිවෙලට සකස් කරන්න තියෙනවා ප්‍රශ්න ටිකක් තියෙනවා උත්තර ලියන්න. ඕනනම් මේක ඔයාලට ටියුට් එකක් වගේ හදා ගන්නත් පුළුවන්. කොළ හතරක් තියෙනවා. හොඳද? කොළ හතරක් තියෙනවා. ඔව් පොතේ අලවන්න නැතුව අපි ටියුට් එකක් වගේ හදා ගන්නමු නේද? ලස්සන පොඩි පොතක් වගේ හදා ගන්නමු. හොඳයි. එහෙනම් අපේ සිංහල පාඩම එතනින් අපි අවසන් කරනවා. මම අර කවි ටික WhatsApp එකට දාන්නම්. කතන්දරයට සවන් දීම කියන මාතෘකාවට අදාළව ප්‍රශ්න ටිකක් මම ඔයාලට එවන්නම්. හොඳේ.